දැන් කවුරුත් දන්නවා සජිත් ප්‍රේමසමැතුමා කිසිම ආකාරයේ ගිවිසුමකට කොන්දේසියකට කිසි කෙනෙක්ගේ යටත් වෙන්නේ නැහැ කි. අපේක්ෂකත්වයේ ගන්නකොට එතුමා ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. මේ මැතිවරණ ව්‍යාපාරය තුලත් ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමසමැතුමාගේ අදහස් පිළිබඳව එකඟතාවයක් ඇති වෙනවා නම් ඒ විශ්වාසය මත පදනම් වෙලා දේශපාලනය කරන එක තමයි සජිත් ප්‍රේමසමැතුමාගේ දේශපාලන ක්‍රමය. එනිසා දැන් කාටත් පැහැදිලි එහෙම ගිවිසුමක් පිළිබඳ කතාවක් ඉදිරිපත් කිරීමෙන් මේ මැතිවරණේ ගැම්මක් ගන්න බෑ. අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි සමෘද්ධිය දෙගුණයක් කළා හිටපු මිනිස්සුන්ට දුන්නේ. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් කියලා අපි දන්නවා. ඒකට කමක් නැහැ දුප්පත් නම් දුප්පත් එකට පාටක් නැහැ. නමුත් අලුත් අයට ඒක දෙන්න බැරි වුණා. අපි මේ විෂමතාවය අපි ජනවාරි මාසේ පටන් ගත්ත අපේ රජය අතර ගත පස්සේක වෙනස් කළා. ඒ අය හුඟක්ම කතා කළේ විශාල යටිතල පහසුකම් ගැන කතා කළේ. ගුවන් තොටුපළවල් වරායවල් අධිවේගී මාර්ග. අපි කතා කළේ ගමේ යටිතල පහසුකම් ගැන. අපි ගම් පෙරළිය වැඩපිළිවෙල කළා. වැව් 2000කට වැඩි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා රට හරහම. විශේෂයෙන්ම පාසල් අලුත් වැඩියා කරලා තියෙනවා. මේ සියල්ලක්ම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රජය අතර ගත්ත මේ මාස ගණනාවේ.